අපි ජනතාවට කියන්නේ ඒ පරණ ඡන්ද මගඩි ඡන්ද හොරකම් මේ මැතිවරණවල දැන් කරන්න බෑ. දැන් අලුත් තාක්ෂණයේ තියෙනවා රාජ්‍ය නිලධාරීන් අපක්ෂපාතීව කටයුතු කරනවා. ඒ විශ්වාසය අපිට තියෙනවා. මැතිවරණ කොමිසම ඒගොල්ලන්ට පුළුවන් ප්‍රමාණයකින් මේ ඡන්ද නීති උල්ලංඝනය කිරීම මැඩපවත්වනවා. ඒ නිසා එවැනි කම්පියුටර් ජිල්මාට් ඡන්ද පෙට්ටි පැහැර ගැනීම සිද්ධ වෙන්න ඉඩක් නැහැ. ඒ නිසා එවැනි ඉතිහාසය කරපු දේවල් මේ ඡන්දේ වෙන්නේ නැහැ. ඒක තමයි අපි දකින දේ. අපි ජනතාවට කියනවා විශ්වාසින් යුක්තව ඔබේ ඡන්දේ අනිවාර්යෙන් පාවිච්චි කරන්න එවැනි බලාපොරොත්තු බිඳවට්ටා ගැනීම ඇති කරගන්න එපා. මාලිමාවට ඡන්දෙ දෙන්න තීන්දුව කළා ඉවරයි. අනුරට රට බාර දෙන්න තීන්දුව කළා ඉවරයි. මාධ්‍ය වලින් විවිධ මඩ බොරු ප්‍රචාර ව්‍යාප්ත කරලා ඔබේ මනස විකෘති කරන්න උත්සාහ දරනවා. මේවට අහු වෙන්න එපා. මේ මාධ්‍ය වලින් කර එක එක අපේක්ෂකයෝ පුම්බනවා. ඒකත් කරනවා. පිට සහයෝගයක් විදියට channel එක subscribe කරන්න. ඔබට වැදගත් සහ රසවත් වීඩියෝ අපි ඉදිරියට ගේනවා. ඒ නිසා අපිත් එක්ක නිරන්තරයෙන්ම එකතු වෙන්න. බොහොම ස්තුතියි. අයිබෝන් ඔබ අද සම්බන්ධ වෙන්නේ කළුසුද්දා YouTube නාලිකාවේ තවත් එක් වැදගත් දේශපාලන සංවාදයක් සමගයි. බර්ටෝල් බෙස්ට් කියලා තියෙනවා පාලකයන් වෙනස් කරන්නට කලින් ජනතාව වෙනස් කළ යුතුයි කියලා. අපි මේ සූදානම් වෙන්නේ මැතිවරණයක් අභියස තිබියදී ඔබගේ අදහස් ඔබගේ වටිනා මනාපය තීරණය කළ යුතු අවධියක සිටින නිසා. අද අපි සම්බන්ධ කරගන්නවා අපේ වැඩසටහනට ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා විජිත හේරත් සහෝදරයා. අයිබෝන් ඔබතුමාට අයිබෝන්. විජිත සහෝදරයා, මොකද මේ දවස්වල වෙන්නේ? මේ දවස්වල දේශපාලනයේ උණුසුම් ජනාධිපතිවරණයට අපි ලෑස්ති වෙනවා. රටත් ජනාධිපතිවරණ එනකන් දින ගණන් කර කර ඉන්නේ. හැමෝටම ඕනි වෙලා තියෙනවා මේ පාලනය වෙනස් කළා, අලුත් රට හදන පාලනයක් ගොඩනගන්න. එනිසා දවසින් දවස රටේ දේශපාලනයේ උණුසුම් මෙවී යනු. අනුර සහෝදර අත්සන් කරා නාම යෝජනාවට. මෙවර ජනාධිපතිවරණයට අනුර දිසානායක සහෝදරයා මාලිමාවේ අපේ කණ්ඩායමේ අපේ පක්ෂයේ අපේක්ෂකයා විදිහට නාම යෝජනා පත්‍ර අත්සන් කරා. ලබන 15 වෙනිදා අපි බාර දෙනවා. දැනටමත් අපි ජනාධිපතිවරණ සටන ආරම්භ කළා තියෙන්නේ ලංකාව තුලත්, ලංකාවෙන් එළිය. ඒ කියන්නේ විදේශගත ශ්‍රී ලාංකිකයොත් දැන් දහස් ගණනක් ලංකාවට එන්න බලාපොරොත්තු වෙනවා. දැනටමත් ලංකාවට එන්න පටන් අරන් තියෙනවා. ඉතින් මේ ක්‍රමයේ වෙනසක්, සැබෑ වෙනසක් ඇති කිරීම සඳහා දැන් කවුරුත් පෙළ ගැහිලා තියෙනවා. ඉතින් අපි ඒකට අවශ්‍ය කරන මූලික අඩිතාලම දැන් දාලා ඉවරයි. අපි ලෑස්ති මේ සටනට. ඉතිහාසයේ ඡන්ද වංචාවන් සිද්ධ වෙලා තියෙනවානේ. දැන් ඔබතුමාලා මැතිවරණයකට සූදානම්. එතකොට අපි අර අහලා තියෙන වචනයක් තමයි අර කම්පියුටර් ජිල්මාට් වගේ වචන ඉතිහාසයේ අපි අහලා තියෙනවා. මේවා මේ සැරේ එහෙම දෙයක් නොවේ කියලා ඔබතුමා විශ්වාස කරනවද? ඉස්සර කරපු දේවල් දැන් කරන්න බෑ. ඒ සෙල්ලම් දැන් ඔට්ටු නැහැ. ඉස්සර ඡන්ද පෙට්ටි පවා ඉස්සුවා. ඡන්ද පෙට්ටිය අරන් යනකොට මගදි ඡන්ද පෙට්ටි කොල්ල කෑවා. ඒ වගේම අපිට මතකයි වයඹ ඡන්දේ. ඒ කුප්‍රකට වයඹ ඡන්දේදී ඡන්ද මධ්‍යස්ථානවලට මර කණ්ඩායම් ඇවිල්ලා වෙඩි තියලා බලහත්කාරයෙන් ඡන්දදායකයෝ පළවය හැරලා ඒගොල්ලෝ ඇවිල්ලා ඡන්ද පෙට්ටිවලට ඡන්ද පිරෙව්වා. ඉතින් ඒ සෙල්ලම් දැන් ඉවරයි. ඒව කරන්න බෑ. දැන් ඡන්දෙට හැඳුනුම්පත අනිවාර්යයි. ඒ වගේම දැන් රටේ ගොඩක් අය ළඟ ජංගම දුරකථන තියෙනවා. මොබයිල් ෆෝන් එකෙන් එහෙම සිද්ධියක් වුණොත් ටග් ගාලා වීඩියෝ කරනවා, ෆොටෝ ගහනවා. ඉතින් ඒකත් එක්ක නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඉස්සර කරපු හොරකම් දැන් කරන්න ලේසි නෑ. කම්පියුටර් ජිල්මාට් ගත්තොත් කම්පියුටර් ජිල්මාට් කරන්න නම් රජයේ සේවකයන්ගේ යම් සහයක් තිබිය යුතුයි. ඉතින් අද 99%ක්ම රජයේ සේවකයෝ ඉන්නේ මාලිමාවත් එක්ක. ඒ නිසා ඒ ඡන්ද ගණන් කරන මධ්‍යස්ථානවල, ප්‍රතිඵල නිකුත් කරන මධ්‍යස්ථානවල, ඒ වගේම ඡන්දේ ලබා දෙන පෝලිං බූත්වල ඒ හැමතැනකම ඉන්නේ රජයේ නිලධාරී. ඒගොල්ලෝ තමයි ඡන්ද මධ්‍යස්ථානාධිපතිවරු, ගණන් කිරීමේ ඒ නිරීක්ෂණ නිලධාරීන්. ඒ නිසා ඒගොල්ලන්ගේ සහයක් නැතුව මේක කරන්න බෑ. කම්පියුටර් ජිල්මාට් දාන්න නම් යම්කිසි රජ සේවකයන්ගේ කණ්ඩායමක හෝ සහයක් තිබිය යුතුයි. තනියෙන් ජිල්මාට් දාන්න බෑනේ. ඒ නිසා ඒ සහය දැන් කාටවත් නැහැ. ඒවා රනිල් ජනාධිපති වුණා කියලා රාජ්‍ය සේවකයන්ගේ සහයෝගය රනිල්ට නැහැ. රාජ්‍ය බලය යොදලා රජ සේවකයන්ව නම්ම ගන්න බෑ. ඉතින් ඒ නිසා හරි පැහැදිලි අපි ජනතාවට කියන්නේ ඒ පරණ ඡන්ද මගඩි ඡන්ද හොරකම් මේ මැතිවරණවල දැන් කරන්න බෑ. දැන් අලුත් තාක්ෂණයේ තියෙනවා
එවගේම රාජ්‍ය නිලධාරීන් අපක්ෂපාතීව කටයුතු කරනවා ඒ විශ්වාසය අපිට තියෙනවා මැතිවරණ කොමිසම ඒගොල්ලන්ට පුළුවන් ප්‍රමාණයකින් මේ ඡන්ද නීති උල්ලංඝනය කිරීම මැඩපවත්වනවා ඒ නිසා එවැනි කම්පියුටර් ජිල් මාට් ඡන්ද පෙට්ටි පැහැර ගැනීම සිද්ධ වෙන්න ඉඩක් නැහැ එසව එවැනි ඉතිහාසය කරපු දේවල් මේ ඡන්දේ වෙන්නේ නැහැ ඒක තමයි අපි දකින දේ අපි ජනතාවට කියනවා විශ්වාසින් යුක්තව ඔබේ ඡන්දය අනිවාර්යෙන් පාවිච්චි කරන්න එවැනි බලාපොරොත්තු බිඳවට්ටා ගැනීම ඇති කරගන්න එපා දැන් සියලුම ජනතාව ඔබතුමාලා ආමන්ත්‍රණය කළා පංචමහා බලවේගෙම එතකොට විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ සමුළුවක් තිබුණා මේ ළඟදී ඉදිරියට පවත්වන සමුළු මොනවද මේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් කවුරුත් ස්පර්ශ කරේ නැහැ ජාතික ධනපාල වේගයේ මේකට සුවිශේෂී සත්‍යයක් දැක්වියයි ඇත්තටම ආබාධිත සහිත පුද්ගලයන් කියන්නේ මේ රටේ සාමාන්‍ය සිවිල් පුරවැසියන් අනෙකුත් සියලුම පුරවැසියන්ට ලැබෙන අයිතිවාසිකම් ඒ හා සමානව ඔවුන්ටත් ලැබිය යුතුයි නමුත් අපේ රටේ පාලකයෝ කවදාකවත් එහෙම කරලත් නැහැ කරන්න ප්‍රතිපත්ති හදලත් නැහැ අපි දකිනවා ඒක වැරදි ඒක වෙනස් කරන්න ඕනි ජාතික ජනබල වේගයේ ප්‍රතිපත්තියම මේ රටේ සියලු ජනතාව එක හා සමානව සලකන එක. ඒ නිසා තමයි අපි ආබාධිත සහිත පුද්ගලයන් පිළිබඳ මාලිමාවේ අපේ ජාතික ප්‍රතිපත්තියත් ජාතික වැඩපිළිවෙලත් අපි ඉදිරිපත් කරේ. ඔවුන්ට මේ පොදු සමාජ ක්‍රමයේ ඇතුළට අන්තර්ග්‍රහණය කිරීම අන්තර්කරණය කිරීම මේ වැඩපිළිවෙලේ ඒකායන අරමුණ. ඒ නිසා අපි මේ පිළිබඳ ප්‍රතිපත්තිය සහ වැඩපිළිවෙල ඉදිරිපත් කරා. ඒ වෙනුවෙන් ඒ අයත් සහභාගී වෙච්ච සමුළුවක් අපි පහුගිය දවස්වල පැවැත්තුවා. ඒ වගේම අපි මේ වෙනකොට ලංකාවේ විවිධ වෘත්තිකයන් ඒ වගේම වැඩ කරන ජනතාව, ගොවි ජනතාව, ඒව ධීවර ජනතාව, විදේශක තලාංකිකයෝ ඒ සියලු දෙනාම අපි එකරාශී කරලා තියෙනවා. හෙද හෙදියන්ගේ දැවැන්ත සමුළුවක් පැවැත්තුවා. ගුරුවරුන් ගුරුවරියන්ගේ මහා දැවැන්ත සමුළුවක් පැවැත්තුවා. ලංකාවේ ප්‍රථම වතාවට ත්‍රිවිධ හමුදා විශ්‍රාමික නිලධාරීන්ගේ සමුළුවක් පැවැත්තුවා. ධීවර දිස්ත්‍රික්කවල ධීවර සමුළු පැවැත්තුවා. ගොවි සමුළු පැවැත්තුවා. තරුණ තරුණියන්ගේ මහා දැවැන්ත තරුණ රැලි පැවැත්තුවා. මිනින්දෝරුවන්ගේ මිනින්දෝරු සමුළු පැවැත්තුවා. දොස්ත වෛද්‍යවරුන්ගේ එකතුන් හදලා අපි වෛද්‍යවරුන්ගේ සමුළු පැවැත්තුවා. නීතිඥවරුන්ගේ සමුළු පැවැත්තුවා. අපි ලබන මාසේ නීතිඥවරුන්ගේ ලංකාවේම නීතිඥවරු එකතු වෙන දැවැන්ත ජාතික සමුළුවක් පවත්වනවා. ඒ වගේම හාමුදුරන් වහන්සේලා භික්ෂුන් වහන්සේලාගේ දැවැන්ත සමුළුවක් අගෝස්තු 23 වෙනිදා මහරගම යෞන් නිකේතනයේදී පැවැත්වෙනවා. ඒ වගේම අගෝස්තු 25 බස්නාහිර පළාතේ අපේ කාන්තාව ලංකාවේම කාන්තාව ගොඩක් ඉන්නවා මාලිමාවේ. අපි ඒ ගැහණු එක මිටට එකතු කරලා හැම දිස්ත්‍රික්කයක් පාසාම අපේ බලය පෙන්නවා. අපි බස්නාහිර පළාතේ කාන්තාවන් එකතු කරලා බස්නාහිර මාලිමාවේ ගැහණු බලය එක මිටකට එකතු කරනවා මේ අගෝස්තු 25 වෙනිදා. ඒ වගේම බැංකු හා මූල්‍ය ශ්‍රේෂ්ඨයේ වැඩ කරන අයගේ නිලධාරීන්ගේ සමුළුව අපි පැවැත්තුවා. ඒ විතරක් නෙමෙයි සමෘද්ධි සංවර්ධන නිලධාරි ඒ අයගේ දැවැන්ත සමුළුවක් අපි සැප්තැම්බර් මාසේ පළවෙනිදා තියෙනවා කොළඹදී. එයාදී වශයෙන් විවිධ වෘත්තිකයන් අපි දැනටමත් සංවිධානය කරලා ඒකරාශී කරලා බලමුළු ගැන්වුවා වගේම ඉදිරියටත් තවත් අපි එවැනි බලමුළු ගොඩනැගීම් යොදාගෙන තියෙනවා. ඉතින් අපි ඒ සියලු දෙනාගේම සහයෝගය මාලිමාවත් එක්ක මාලිගමාවේ ජයග්‍රහණය එක්ක කියන එක අපි භාවිතාවෙන් පෙන්නනවා. දැන් මේ මම කතා කරන්නේ අනාගත අමාත්‍යවරයෙක් සමගද? එහෙම අදහසක් තියෙනවද? ඇත්තටම මාලිමාවේ අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරපු විගසම විදූෂිත පාර්ලිමේන්තු විසිරුවා හැරෙමි. විසිරුවා හැරලා මාස දෙකක් වගේ කෙටි කාලයක් තුළ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වනවා. ඒ පාර්ලිමේන්තු මැතිවරණයෙන් අලුත් කණ්ඩායමක් පාර්ලිමේන්තුවටපත් වෙනවා. විවිධ ශේෂ්ඨ නියෝජනය කරන දූෂණේ වංචාව පරද්දලා රට ගොඩනගන්න පුළුවන් අලුත් කණ්ඩායමක් අපි පත් කරනවා. ඒ කියන්නේ මාලිමාවේ බහුතර ආණ්ඩුවක් පාර්ලිමේන්තුවේ ගොඩනගනවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් එහෙම නැත්නම් අපි හදන ආණ්ඩුව කැබිනට් අමාත්‍ය ධූර 25යි. ඊට වඩා අපි වැඩි කරන්නේ නැහැ. ඉතින් අපේ ප්‍රතිපත්තිය මේක. ඉතින් මේ දැන් අමතුරු පටව ගහනවා. ඒ අමතුරු පටව ගහපුවා යහට පයින්නවා මෙහට පයින්නවා. ඒ ක්‍රමය අපි නවත්තනවා.
විශේෂයෙන්ම මේ මන්ත්‍රීවරු එහාට මෙහාට පයින් එක. ඒක අපි අනිවාර්යෙන් නවත්තනවා. මොකද 19 වෙනි සංශෝධනයේදී අපි වගන්තියක් එකතු කරා. එහෙම පැනනොත් මන්ත්‍රීකම අහෝසි කරන්න. නමුත් ඒව සම්මතුන්නේ නැහැ. විජේදාස රාජපක්ෂලාම ඒව අකුලගත්තා. නමුත් අපේ පාලනයක් යටතේ මේ පැනිල්ල අපි නවත්තනවා. නවත්තලා නීතියෙන්ම ප්‍රතිපත්තියම අපි කියනවා අමාත්‍ය මණ්ඩලයේ 25යි කියලා. ඉතින් එවැනි අමාත්‍ය මණ්ඩලයක් අපි රට හදන්න පිට වුණා. ඒකට අවශ්‍ය කරන හැකියාව තියෙන බොහෝ පිරිසක් මාලිමාවේ ඉන්නෝ. ඉතින් ඒ අයගෙන් තමයි කැබිනට් මණ්ඩලය ඇතුළු අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ පිහිටවල්. ජනතාව ඉල්ලන දෙයක් තමයි මේ දූෂණය නවත්වන්න කියන එකනේ. එතකොට දැන් මේ දූෂිත මන්ත්‍රීවරුන් මාලිමාවට එකතු වෙන්නේ නැද්ද? මාලිමාවට එහෙම අපිට මේ ළඟදිත් ආරංචි වුණා මේ පොන්සේක මහත්තයා මාලිමාවට එකතු වෙන්න ගිහිල්ලා ස්වාධීනව ඉල්ලනවා කියලා. එහෙම දෙයක් එතුමාලා ගන්න අදහසක් නැද්ද? සරත් පොන්සේක මහත්මයාව මාලිමාවට ගන්න අදහසක් එහෙම කතා බහක් ඇති වෙලා නැහැ. මොකද එතුමා මෙතෙක් කල් හිටියේ සජිත් ප්‍රේමදාසලා කඳුරේ සජබේ. එතුමා එහි සභාපතිවරයා. නායක සජිත් ප්‍රේමදාස සභාපති සරත් පොන්සේක මහත්තයා. සජිත් ප්‍රේමදාස කිව්වේ රටේ නීතිය විනය හදන්න සරත් පොන්සේක මහත්තයව ඊළඟ ආරක්ෂක ඇමති කරනවා කියලා. අන්තිමට සජබේ විනය නීති කඩාගෙන ඇතුලේ ලොකු ප්‍රශ්නයක් වුණා. ඉතින් ඒ විනය නීති සජබේ ඇතුලේ නැහැ කියන එක තමයි පොන්සේක මහත්තයා එළියට වැටීමෙන් තේරෙන්නේ. ඉතින් අන්තිමට මොකද්ද වුනේ? සජබේ සභාපති එළියේ, පොහොට්ටුවේ සභාපති සජබේ ඇතුලේ. ඉතින් එතන හිටපු සරත් පොන්සේක මහත්මයා දැන් වෙනම ජනාධිපතිවරට ඉල්ලන්න සූදානම් වෙලා තියෙනවා. ඉතින් එවැනි තත්වයක් යටතේ එහෙම එකතුවක් සිද්ධ වෙන්නේ නැහැ. විපක්ෂය දැන් එක එක මඩ හදලා මඩ බෝල විදිහට එවනවා, ඊතල විදිහට එවනවා, පක්ෂයට එක එක විදිහට හැඩතල වලින් එවනවා. එතකොට මේවට නිහඩව සිටිය යුතුද? දැන් අනුර සහෝදරයා එදා බොහොම තැම්පත් විදිහට කතා කරලා කිව්වා අපි මේවට සමහර ඒවාට අපි කතා කරන්න අවශ්‍ය නැහැ කියලා. අපි නිහඩව ඉන්නකොට අපි නිකන් වැරදි වගේ නෙවෙයිද පක්ෂය? පළ ඇති රුකටනේ ගල් ගහන්නේ. ඉතින් ඔය ගල් මුල් අපිට හොඳට පුරුදුයි. ඕවයින් මේ ගමන වළක්වන්න බෑ. ඉතිහාසයේ ඉඳලම අපිට එරෙහි කණ්ඩායම් ඔය දේ කරා. හැබැයි කවදාකවත් ඒවයින් අපිව පස්සට යවන්න හැකියාවක් ලැබුණේ නැහැ. සත්‍ය කවදා හරි ජය ගන්න. එනිසා ඔය බොරු විවිධ මාධ්‍ය හරහා ප්‍රචාරය කරන දේවල් සමහර ඒවා මේ එඩිට් කරලා හදලා විකෘති කරලා ප්‍රචාරය කරන ඒවා සමහර අපේ අදහස් අපේ කතා දැන් අලුත්ම ස්ටයිල් එක තමයි ඒවා කෑලි කපලා එඩිට් කරලා විකෘති කරලා වෙන අදහසක් යවනවා. ඉතින් මේ දවස්වල ඒවා ගොඩාක් වෙනවා. ඉතින් ජනතාව ඒවා දැන් තේරුම් අරගෙනක් තියෙනවා. ඒවයින් අපේ ගමන වළක්වන්න බෑ. ඒ සීමාව දැන් පැනලා තියෙන. අපිට වඩා ශක්තිමත් රටේ සියලු ජනතාව දැන් මාලිමාවත් එක්ක එකතු වෙලා තියෙන. ඒ නිසා උත්තර දිය යුතු තැන්වලට පමණක් අපි උත්තර දෙනවා. ගොඩක් ඒවට අපි උත්තර දෙන්න යන්නේ නැහැ. මොකද හතුරාගේ උපක්‍රමයේ තමයි ඒ වගේ දේවල් පටලවලා අපි ඒ වගේ හිර කරන්නේ. අපි අපේ ගමන යනවා. බල්ලෝ බුරද්දින් තවලම ඉදිරියට යනවා. ඉතින් ඔය බුරා ඉඳපුවා. අපි අපේ ගමන යනවා. අපි අනිවාර්යෙන්ම මේ ජනාධිපතිවරණය දිනනවා. ඊට පස්සේ අපි මාලිමාව ආණ්ඩුවක් හදනවා. ඔය බුරුබුරා ඉන්න බල්ලෝ හැමදාම බුරුබුරා ඉඳි පස්සේ ඉතින් අපි පස්සෙන් නැට්ටවනවනයි. අනුර සහෝදරගේ පළවෙනිම දේ තමයි පාර්ලිමේන්තු විසිරුවන එක. ඊට පස්සේ මහමැතිවරණයකට යනවා. මහමැතිවරණයට සූදානම්ද ප්‍රාදේශීය ජාතික දන බලවේගය? පැහැදිලිවම අපේ බලවේගය මහමැතිවරණ නෙමෙයි, මීට කලින් පළාත් පාලන මැතිවරණයට ලෑස්ති වෙලා හිටියේ. මුළු රටේම පළාත් පාලන ආයතන සියල්ලෙම ජයග්‍රහණය කරන ලොකු බලයක් අපිට තිබුණා. ඒකට බය වුණා රනිල් වික්‍රමසිංහ. ඒ නිසා තමයි ඒ ඡන්දේ කල් දෙන්නේ. ඒ නිසා මේක ඉවරලා පාර්ලිමේන්තු ඡන්දේ තියපු ගමන් අති බහුතරයකින් පාර්ලිමේන්තුවේ බලය අපිට තහවුරු කරන්න පුළුවන්. ඒ නිසා අපේ බලවේගය, අපේ සමාජිකයන්, අපේ හිතවතුන් අද ලෑස්ති වෙලා ඉන්නේ අනුරට රට බාර දීලා මාලිමාවට ආණ්ඩුව බාර දෙන්න රට හදන්න. ඒකට දැන් අපි සූදානම්. යම් යම් චෝදනා තියෙනවා මේ ගමට තාම ඇවිත් නැහනේ කියන කතන්දර. දැන් ඉල්ලුම වැඩි වෙලා තියෙනවා. ඇත්ත ගත්තොත් ඒකයි ඔය. දැන් ඉස්සරට වඩා හැම තැනින්ම කියනවා මෙහෙට එන්න, අරගමට එන්න, මේ වැඩපොළට එන්න, අපේ ඔෆිස් එකට එන්න, විවිධ තැන්වලට අපිට එන්න කියලා ආරාධනා තියෙනවා. ඒ නිසා අර ඉල්ලුම වැඩි වුණාම සැපයුම වේගවත් වෙන්න ඕනි. ඒක තමයි ඔය කියන්නේ මේ ගමට ඇවිල්ලා නැහැ කියලා. ඒ කියන්නේ තව ඉල්ලනවා.
එදාට වඩා වැඩි වේගයකින් දැන් මේ රටේම ජනතාව ඒ මාලිමාවේ මැදිහත් වීම ඉල්ලා සිටිනවා ඒක තමයි ඔකෙන් ඔප්පු තහවුරු වෙන්නේ දැන් ඔබලට ජාතික මාධ්‍ය නැති තරම් දැන් සමාජ මාධ්‍ය විතරයි ඇත්තරම මේ ජාතික ජන බලවේගය වෙනුවෙන් කතා කරන්නේ සමාජ මාධ්‍ය මේ සුවෙච්ඡාවෙන් ඉදිරිපත් කරලා ඉන්නවා බොහෝ පිරිස් විපක්ෂ නායකතුමා වගේ මාධ්‍යයක් ගන්නකො මොනවා හරි මේ මේ දෙන්නම් කියලා එහෙම බැරිද මාධ්‍ය හිමිකාරයෝ ඒ අයගේ පෞද්ගලික උමනා එපාකම් වලට මාධ්‍ය හසුරවනවා ප්‍රාග්ධානය මත ඒගොල්ලෝ මාධ්‍ය හසුරවනවා හැබැයි මේ ෆ්‍රීකවන්සි අයිති මේ රටේ ජනතාවට ඒවා මේ පුද්ගලික මාධ්‍ය හිමිකරුවන්ගේ බූදලයක් නෙමෙයි ඒ විදිහට වැරදි විදිහට පාවිච්චි කරන එක සදාචාරාත්මකත් වැරදි නීත්‍යානුකූලවත් වැරදි නමුත් එවැනි මාධ්‍ය දැන් රටේ ජනතාව ස්වභාවිකවම ප්‍රතික්ෂේප කරනවා මේ පෞගේ කාලේ අපි දැක්කා වැනි පෞද්ගලික පටු අරමුණු වෙනුවෙන් තමන්ගේ මාධ්‍ය ආයතන මෙහෙවපු ගොඩක් ආයතන ජනතාව විසින්ම ප්‍රතික්ෂේප කරා ජනතාව ඒවා බලන්න නැතුව ගියා ඒවා කියන දේවල් පිළිගන්න නැතුව විශ්වාස කරන්න නැතුව තත්ත්වයක් අදත් එහෙම වෙලා තියෙනවා සමහර මාධ්‍ය දැන් ජනතාවට එපා වෙලා ඒවා බලන්නෙත් නැහැ ඒවා අහන්නෙත් නැහැ මේ කණෙන් අහලා මේ කණෙන් පිට කරලා දානවා ඉතින් දැන් සමහර මාධ්‍ය ආයතනවල විශ්වාසය බිඳ වැටලා තියෙනවා ඒකත් එක්ක තමයි ඩිජිටල් මාධ්‍ය නැත්නම් Facebook YouTube එවැනි මාධ්‍ය බිහි වෙලා තියෙන සහ ජනතා විශ්වාස කරන තැනට වෙලා තියෙනවා. ඒ ස්වේච්ඡාවෙන් විවිධ YouTube නාලිකා අද මේ ඇත්ත කියනවා. ඒ නිසා ප්‍රධාන මාධ්‍යයි කියා ගන්න අය තමන්ගේ සල්ලි බලය පාවිච්චි කරලා දේශපාලන පක්ෂත් එක්ක ඩීල් ගහලා ඒ අයගේ පෞද්ගලික උමනාවන් ඉටු කරන්න හදනකොට ඩිජිටල් මාධ්‍ය ස්වාධීනව ඇත්ත ජනතාවට සංවේදනය කරන්න මැදිහත් වෙලා තියෙනවා. ඉතින් ඒ ඇත්ත දැන් ජනතාව ඉක්මනින් වැළඳ ගන්නවා අරව ප්‍රතික්ෂේප කරනවා නිසා අපිට එවැනි මාධ්‍යවල සහයෝගය නැති වුණාට YouTube සහ අනිකුත් මාධ්‍ය වලින් අද අපේ අදහස අපේ මතවාදය ජනතාව ඉක්මනින්ම ගන්නවා ඉතින් ඒ තුලින් අපිට ඉස්සරහට යන්න පුළුවන් ඒත් එක්කම එන ප්‍රශ්නයක් තමයි මේ මන්ත්‍රීතුමා දැන් මේ YouTube නාලිකා විකිනෙන්ටත් පුළුවන් නේ සාමාන්‍යයෙන් එහෙම වෙන්න ඉඩ තියෙනවා එතකොට අවදානමක් නැද්ද පක්ෂයට අපිට තොර බේර ගන්න පුළුවන් සමහර YouTube නාලිකා තියෙනවා අර මාධ්‍ය ආයතන වගේම මුදල් ඉලක්ක කරලා අවභාවිතාව යෙදෙනවා ඉතින් එවැනි ඒවා අපි තොර බේර ගන්නවා සහ ජනතාවත් ඒ වගේ ඒවා පිළිගන්නේ නැහැ දැන් මාලිමාවට සහයෝගය දක්වන ඒවා අවසාන වශයෙන් වෙනස් වුණොත් පක්ෂයට අවවාසියක් නොවේද අපි බලමු එහෙම වෙනවද කියලා අපි හිතනවා එහෙම වෙන්නේ නැහැ කියලා එහෙම කවුරු හරි අන්තිම මොහොතේ වෙනස් වෙන්න හිතනවා නම් එතනින් පස්සේ ඉතින් මේ මාධ්‍ය ජනතාව පිළිගන්නේ නැහැ. ඒවා නිකම්ම ස්වභාවිකවම මරණයටපත් වෙනවා. දැන් දවස් කිහිපයයි ජනාධිපතිවරණයට තියෙන්නේ තව. එතකොට ඉහළ පුටු මේ දවස්වල විකිනෙනවා. මාධ්‍ය නිරන්තරයෙන්ම ජනතාවගේ ඔලු එක එක විදිහට පුරවනවා. අවසාන වශයෙන් අපි වෙනසට අවසන් කරමු. මොකද්ද අපේ ප්‍රේක්ෂකයන් සහ මේ හැස්රීම් පිළිබඳව ඔබතුමාට කියන්න තියෙන්නේ දැන් ජනතාව මාලිමාවට ඡන්දෙ දෙන්න තීන්දුව කළා ඉවරයි අනුරට රට බාර දෙන්න තීන්දුව කළා ඉවරයි මාධ්‍ය වලින් විවිධ මඩ බොරු ප්‍රචාර ව්‍යාප්ත කරලා ඔබේ මනස විකෘති කරන්න උත්සාහ දරන මේවට අහු වෙන්න එපා මේ මාධ්‍ය වලින් කර එක එක අපේක්ෂකයෝ පුම්බනු එකත් කරනවා දැන් රනිල්ව නිකම් පුම්බලා තියෙන මහ පොළොවේ රනිල්ට එහෙම බලයක් නැහැ ගමට ගියාම ගමේ මිනිස්සු රනිල්ව ගණන් ගන්නෙත් නැහැ හැබැයි මාධ්‍ය වලින් ජනාධිපති බලයත් එක්ක ලොකුවට පුම්බනවා. හැබැයි මිනිස්සු පිළිගන්නේ නැහැ. ඒ වගේම තමයි විවිධ විකෘති කරන අදහස් විවිධ මාධ්‍ය වලින් ප්‍රචාරය කරලා මේ මාලිමාවේ මාලිමාව කෙරේ ජනතාවගේ විශ්වාසය බිඳවට්ටන්. ඒ වගේම මාලිමාවේ ප්‍රධාන අය අතර ප්‍රශ්න ඇති කරන්න. ගැටුම් ඇති කරන්න. එවැනි උත්සාහයන් තියෙනවා. ඒගොල්ලන්ට වෙන අපිත් එක්ක හැප්පෙන්න ක්‍රමයක් නැහැ. අපේ ප්‍රතිපත්තිත් එක්ක හැප්පෙන්න බෑ. අපේ වැඩපිළිවෙලත් එක්ක හැප්පෙන්න බෑ. නමුත් ඒගොල්ලෝ උත්සාහ කරනවා මාධ්‍ය ඇතුලේ මෙවැනි වෙනස් වෙනස් අදහස් දාලා ඒවා ඝට්ටණය කරලා මේ අපි අතර ගැටුම් ඇති කරන්න. ඉතින් අපි ඒ උපක්‍රමය දන්නවා. ඒ නිසා ওই උපක්‍රමයට අපි අහුවෙන්නේ නැහැ. ඒ නිසා හිතන් ඉන්නවා නම් මාධ්‍ය වලින් අපි එකිනෙකා අතර පරස්පරතා ඇති කළා මාලිමාවේ නායකත්ව මණ්ඩල අතර විරසකයන් ඇති කරන්න කවදාකවත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. මොකද අපි ওই උපක්‍රමේ
එනකොටම දාන්න. ඒ නිසා අපි ඕක ලප්තනම ලොප් කරලා තියෙනවා. ඒ නිසා ඒවයින් අපිව බිඳින්න බෑ. ඒ ජනතාවට අපි කියනවා එවැනි විකෘති කිරීම වලට අහුවෙන්න එපා, ඒවා පිළිගන්නත් එපා. ඔබ මහ පොළවේ දන්නවා මේ 76 අවුරුද්දක කාලය තුළ ඔබ විඳපු දුක, ඔබ අදත් කන කට්ට ඔබට තේරෙනවා. මේකෙන් අපි ඔක්කොම ගොඩ යමු. මේකෙන් අපි මිදෙමු. ඒ වෙනුවෙන් අපි නිශ්චිත වැඩපිළිවෙලක් ප්‍රතිපත්තියක් සහිත දේශපාලන ව්‍යාපාරයක් නායකත්වයේ දෙන්න පුළුවන් නායකෙක් අපිට ඉන්නවා. අනුර දිසානායක සහෝදරයා. ඒ අනුරට රට දීලා මේ රට ගොඩ ගන්න පුළුවන් අලුත් ක්‍රමයකට අපි යමු. අන්න ඒ වෙනුවෙන් එකතු වෙන්න, සංවිධානය වෙන්න. මේක තමයි ඉතිහාසයේ ලැබිච්ච හොඳම අවස්ථාව. මේ දූෂිතයන් මංකොල්ලකාරයන් පාදඩයන් පළවා හැරලා විනයගරුක නීතිගරුක රටක් හදන්න හොඳම අවස්ථාව මේක. මේ අවස්ථාව පැහැර හරින්න එපා. මේ අවස්ථාවේ ඔබේ වටිනා ඡන්දය අනුරට ලබා දීලා මාලිමාව ජයග්‍රහණය කරවන්න. බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා. මේ කාර්ය බහුල වෙලාවේ මේ හැමතැනම යන වෙලාවක තමයි අපිත් එක්ක මේ සම්බන්ධ වුණේ. අපි අනාගතයේදීත් ඔබතුමා සම්බන්ධ කරගෙන බලාපොරොත්තු වෙනවා. මොකද අද වෙන දේ නෙවෙයි හෙට වෙන්නේ. ඒ නිසා මේ දේශපාලනය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට අවශ්‍යයි. ඒ නිසා අනාගතයේත් ඔබතුමා අපි සම්බන්ධ කරගෙන බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්න. ආයුබෝවන්. ආයුබෝවන්. බොහොම ස්තුතියි.